නිරන්තරෙන් රැඳී සිටින් සබස්කරයිට් කරන්න කුවට් අපි. එක්ලක්ෂ විසිදාහක් පමණ ගුවන්මගින් කුවේට් රාජ්‍යසිත ගමනාන්ත හැත්තෑවක් වෙත ගමන් කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය අදවාර්තා කළා. පසුගියවුරුදු කීපය හා සාපේක්ෂව බාලන කල මේ අවුරුද්දෙ ඊද අල් අදා උත්සවය සඳහා, බොහෝමගින් කේට් රාජ්‍යය සිට පිටවගිය බව කුවේ් සිවිල්ගුවන් සේවා අධිකාරය වැඩි දුරටත් ප්‍රකාශ කලා. මීළඟට අපගේ අවධානය එන්නත් කරණය සම්බන්ධ පෝතක් වෙත මේ වන විට කුවේට් රාජ්‍ය ළමුන් සඳහා එන්නත් කරණය. අද සිට ආරම්භ කල බව කුවට් සෞඛ්‍ය මාත්‍යංශය වාර්තා කරන්නවා. එය අනුව එළෙමෙන සැප්තැම්බර් මාසේ පාසල්වාරයට පෙර අවුරුදු දොල්හත් පහළවත් අතර ළමුන් සඳහා එන්නත්, ලබා දීමට නියමිතයි. එහිදී එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔවුන්ගේ එක මාබිප්‍රය බවත් ඔුන් වැඩි දුරටත් සඳහන් කරලා තියවා. කොරෝණා වසංගතයට මූුණදීම සඳහා එන්නත් කරණය වේගවත් කරනවා හැර. කිසිදු ආකාරයක ඇන්දිරි නීතිය දැමීම හෝ අගුළු ලෑමක් එසෙත්නත් ම් ලොග්දවන් කිරීමක් නොකරන බව කොරෝණ සඳහා මුහුණදීමේ උත්තරීතර ප්‍රාදේශය කමිටුවේ ප්‍රධානී, ආචාර්ය කලීඩ් මහතා පවසනවා. නමුත් අවශ්‍යවෝහොත් රටේ ජනතාවගේ ආරක්ෂාවෙන් වෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අද ප්‍රකාශ කර සිටිය. අවසාන වශයෙන් බොහොම ආන්දෝලනාත්මක පෝතක් වෙතෑ අවධානය, කුවට් රාජ්‍යයේ හිටපු නිලධාරියෙකු විසින් සිදුකරන ලත අපරාධයක් නිසා කුවට් සමාජමාධ්‍ය හා, අඩවි ඩැඩි ලෙස රජය නිලධාරයෙන් විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව වාර්ථාවෙනවා බෙදුකුවට තරුණයෙකු පැහැගෙන ගොස් ඔහුට පහරදි දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාව මත හිටපු රජය නිලධාරීයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට රජය නියෝග කලත් තියෙනවා පැග්ගක් ලෙස අයිපෑඩ් එකක් ලබාදී ඔහු රවටාගැීමෙන් පසු මෙසේ දූෂණය කිරීමට තැත් කළ බවයි වාර්තාවන්නේ දිනත් බෙදුකුවට ජාතිකයා ඔහුගේෙන් නිවසට රැගෙන ගිය මෙම රජය නිලධාරයා ඔහ දූෂණය කිරීමට සූදානම් වෙත්ම බෙදු කුවටි ජාතිකයා එසෙත් නැත්තම් එම තරුණයා ඔහුගෙන් මිදී පලාගොස් රජයේ නිලධාරියාට විරුද්ධව පැමිල්ලි කර බවයි වාර්තාවන්නේ වැනිු සුම්පුවත් නිරන්තරයෙන් දැන ගැනීමට සබස්ක්‍රයිප් කරන්න අපේ චැනල්ල එක